साक्षि මේදින වල සංචාරයකට ගොස් ජපානයේ යජිමාතාහි පන්සලක රැඳී සිටියදී සමරිසි ඇසලකට හිමිනව සවස් කාලයේ පුත්‍රයෙකු ගෙන්වාගෙන තිබෙන අතර ගෙන්වාගත් පුද්ගලයා අදාළ නවාතැන බාර තැනැත්තාගේ නැගණියගේ පුතුවීම නිසා පොලිසියට අල්ලා දෙන්නට හේතු වී ඇතැයිද කියවේ. වීඩියෝවේදී අසභ්‍ය වචන වලින් හිමිනවට එරෙහිව අදාළ පුද්ගලයා බැන පතින අතර ජපානයේ වාසය කරන නිල පරිවර්තකාවකද ඒ ආසන්නයේ සිටි බැනපැදීමේ අතර චෝදනා කරන්නේ තම ඥාති පුතාට කලිසම ගලවන්නට කියවා කියමිනි. හිමිනම මේ වන විට පොලිසියට බාර දී ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කර තිබෙන නමුත් ඒ තහවුරු කිරීමක් සිදු කර නැත. ජපානයේද සමලිංගික ක්‍රියාකාරකම් වලට එරෙහිව නීති නොමැති අතර සමලිංගික පුද්ගලයන් සඳහා යම් නීතිමය ආරක්ෂාවක් ඇත. එකම ලිංගයේ වැඩිහිටියන් අතර සම්මුති ලිංගික ක්‍රියාකාරකම් නීත්‍යානුකූල වේ. නමුත් සමහර ප්‍රාන්තවල පමණක් සුළු වෙනස්කම් ඇත. සමලිංගිකත්වයට එරෙහිව පැහැදිලි ආගමික තහනම් ජපානයේ නොමැත. 1982 සිට ජපානයේ සමලිංගිකත්වය නීත්‍යානුකූල වේ. ලිංගික ක්‍රියාකාරකම් කැමැත්ත මත පදනම් වේ. ලිංග භේදයේ හෝ ලිංගික දිශානීතිය නොතක වැඩිහිටියන්ට පුද්ගලිකව සම්බන්ධතා පවත්විය හැකිය. 2023 ජූලි මාසයේ සිට කැමැත්තේ වයස අවුරුදු 16ක් ලෙස සකසා ඇත. මෙවැනි සම්පූර්ණ රදසනිය දැනගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.